මේ කාලේ තියෙන වර්ෂාපතනයෙන් ඇතිවෙන කුඩා දියෑලි සහ ඒ වගේ දේවල් පෙන්නලා මේ තමයි දැන් ආයේ උමාවයත් එක්ක මේ ප්‍රදේශෙන ආයේ යන්නේ කියලා මේගොල්ලෝ භූවිද්‍යාඥයින් වගේ කතා කරගෙන යනවා. එදා මේක වලක්වන්න නවත්තන්න කටයුතු කරපු අය අද භූවිද්‍යාඥයින් වගේ ගිහිල්ලා කතා කිරීම මත නැවතත් ජනතාව කලබලයට පත් වෙලා තියෙනවා. මේ කඳුකර ප්‍රදේශවල ගොඩනැගිලි පර්යේෂණ දෙපාර්තමේන්තුව මේ වෙද්දි හඳුනාගෙන තියෙනවා ස්ථාන ගණනාවක් මේ වර්ෂාපතනය එක්ක අනාරක්ෂිතයි කියලා. ඒ යම් යම් තැන් තියෙනවා, ඒ කාලවකවානුවල ඒ අයට අලුතෙන් පදිංචි වෙන්න දෙන්නෙත් නැහැ. පදිංචි වෙලා ඉන්නවා නම් ඒගොල්ලන්ව ඉවත් කරලා රජය එදා ඉඳන් ආපදා කළමනා කරන අමාත්‍යංශයේ මැදිහත් වෙලා වැඩ පිළිවෙලක් ගෙනියනවා. ඒ අතරතුර යම් යම් ආධාර උපකාර අරගෙන ඒවා සංරක්ෂණය කරන වැඩසටහනුත් ගෙනියනවා. එනිසා තාම කිසිදු තහවුරුවක් උමාවය සම්බන්ධයෙන් ආය යනවා කියන එක ගැන කරගෙන නැහැ. එනිසා මේ වෙද්දී ඒ පර්යේෂණ කටයුතු භූවිද්‍යාපතල් කාර්යාංශයටත් ගොඩනැගිලි පර්යේෂණ දෙපාර්තමේන්තුවටත් බාර දීලා මේගොල්ලෝ ඒ සම්බන්ධයෙන් ඉන්න විශේෂඥයින් ඒවා සම්බන්ධයෙන් කතා කරගෙන යන වෙලාව. ඒ නිසා මේ උමාවයේ තියෙන වටිනාකම දැනෙද්දි තමයි ඒ ව්‍යාපෘතිය බාල්දු කරන්න කතා කරන්නේ. තාමත් උත්සාහ කරන්නේ දේශපාලන වාසියක් ගන්න. ඒ නිසා මං ගෞරවයෙන් කියනවා, හෙට දිනේ මං හිතන්නේ භූවිද්‍යා විද්‍යාඥයින් සම්බන්ධ වෙනවා මේ උමාඔය ප්‍රදේශයේ මේ තියෙන දැලීම් සහ ජල ගැලීම් සොයා බලා කටයුතු කරන්න. ඒ වගේම රජයක් විදියට අපි වගකීමෙන් කියනවා මේ සියලු දේවල් වලට උත්තර තියෙනවා. මේ උත්තර තියෙන්නේ මහපාරේ කෑකෝ ගහණේ වලින් නෙමෙයි, තාක්ෂණිකව උත්තර තියෙනවා. ලෝකේ ඕනම තරම් අත්දැකීම් තියෙනවා මේ වගේ දේවල් වළක්ව ගන්න කොහොමද කියලා. ඒ නිසා මේක වළක්ව ගන්න මේ දේ නිසාම සිද්ධ වුණ දෙයක් නම් ඕන තරම් රජය මැදිහත් වෙලා කටයුතු කරනවා.